අසීරු තීන්දුව අපිට ගන්න සිදු වුණේ ඒ වගේම ඉතිහාසයේ නොගත් ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිමය තීන්දුව අපිට ගන්න සිදු වුණේ ආර්ථිකය අද පවතින මට්ටමට ගෙන ඒමට වඩා තවදුරටත් ඉස්සරහට ගිහිල්ලා ආර්ථිකයේ වර්ධනයක් ලබා ගැනීමට හැකි පරිසරයක් රටේ ගොඩනගන්න රාජ්‍ය ආදායම 108ක මට්ටමක ඉඳලා 111ක මට්ටමක දක්වා 2023 අවුරුද්දේ ගමන් කරලා තියෙනවා නමුත් අපේ ඉලක්කය මේ වැඩසටහනේ අරමුණ රාජ්‍ය ආදායම 115% ප්‍රමාණයක් දක්වා වැඩි කර ගැනීම 2023 අවුරුද්දේ සමස්ත වියදම රජයේ බැලුවොත් දල දේශීය නිෂ්පාදිතයේ 120% ප්‍රමාණයක් ආසන්න වශයෙන් වෙනවා. ඒකෙන් 109% ප්‍රමාණයක් තියෙන්නේ පොලිගෙන. ඉතින් මේක ඉතාම බරපතල තත්වයක්. මේක කළමනාකරණය කළ යුතුයි. මේක කළමනාකරණය කළගත හැකි එකම සාධකය වෙන්නේ ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් ලෝකයට සහ රටේ ඇති කිරීම. මේ කාර්යමණ්ඩල එකඟතාවයකට පැමිණීම අපිට ඩොලර් මිලියන 337ක ප්‍රමාණයක් ඊළඟ විධායක මණ්ඩලයේදී අනුමත කිරීමට නියමිතව තියෙනවා. රජය ගෙන යන වැඩපිළිවෙලේ සාර්ථකත්වය අද විපක්ෂයේ කණ්ඩායම් පවා පිළි අරගෙන තියෙනවා. ඒ අනුමත සභාවේ මහතා සජිත් ප්‍රේමදාස මහතා ඔවුන් කියලා දෙනවා මේ වෙන විට IMF එකත් එක්ක ආණ්ඩුව දිය ගිවිසුම අපි ආවම ඒ ගිවිසුම අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගන්නවා නැවතත් කියලා. ඒක වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. එහෙනම් අපේ රජයටවත් මේ වෙනස් කරලා අපසු හැරවීමේ හැකියාවක් නැහැ. අපසු හැරෙවොත් ආර්ථිකයේ 2022 තත්ත්වයට වඩා බරපතල තැනකට ගමන් කිරීම. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.